පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 60කට අධික ප්‍රමාණයක් අත්සන් තබමින් විශ්වාසභංග යෝජනාවක් බාර දෙනු ලැබුවා. මම කතානායකවරයා වශයෙන් මෙම විශ්වාසභංග යෝජන ඉදිරිපත්කිරීමේ හැටි ඒක මම වහාම පිළිගත්තා. ඒ වගේම නාය පුස්තකය ඇතුල් කළා. ඊට පස්සේ මේ පක්ෂ නායකගේ රැස්වීමේදී මම සභානායකතුමාට කී අවශ්‍ය දිනයක් දෙන්න කියලා. එතුමත් ඒ සභා දිනයක් දෙන්න බෑ කියලා එතුමා කිසිදු අවස්ථාවක් කිව්වේ නැහැ. ඔබතුමාට විශ්වාසභංග යෝජනාවක් දුන්නා. දිනේ තිබෙත් 2018 මට කඩගාටුයි මන්ත්‍රීවරු 60ක් දෙනෙක් මේක දැක්කේ තබුණා දෙලා මන්ත්‍රීවරුද ලැජ්ජයි මන්ත්‍රීවරු දැන් මේ විශ්වාසභංග යෝජනාව මමත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමත් අධ්‍යයනය කෙරුවා අගමැතිතුමත් එක්ක මේ විශ්වාසභංග යෝජනාව රිෂාඩ් අපතුමාට තියෙන චෝදනාව විතරයි අපිට දැනගන්න ලැබුණා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ කියලා මේ සමහර මාධ්‍යවලට ඕන වෙලා තියෙනවා මඩ පාර්ලිමේන්තුවේ ඇතුලේ බඩ ගහලා ඒව ලොකුවට ප්‍රචාරය කරන්න අපි ඒකට සූදානම් නැහැ. අපි තේරීම්කාරක සභාවක් ඉල්ලන්නේ තේරීම්කාරක සභාවට අවශ්‍ය සාක්ෂි ටික ඉදිරිපත් කරන්න. මහින්ද රාජපක්ෂ කිටිකාලීන ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් කියලා ඔබතුමා අතට විජිතේරත් මන්ත්‍රීතුමා දුවගෙන ඇවිල්ලා කොළ ටිකක් බාර දුන්නා. රිෂාඩ් බද්දී නැමැතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාව මම ඉදිරිපත් කරපු විශ්වාසභංග එක්ක පටලවා ගන්න එපා බඳුළු ගුණවර්ධන මන්ත්‍රීතුමා. එදා මම පැහැදිලිවම ඒ විශ්වාසභංග යෝජනාව පෙරවරු 8:45ට දරු කතානායකතුමාගේ අතටම බාර දුන්නා. සියලු පක්ෂ නායකයෝ ඉදිරිපිට ඒ බාර දීලා වැඩිමනත් වශයෙන් තමයි මේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී නැවත පිටපතක් කතානායකතුමාට බාර දුන්නේ. ඒ නිසා ඔබතුමා ওই විදිහට දිගින් දිගට බොරු අවලාද නගන්න එපා. දේරුම්කාරක සභාවක් දාන්න ඕනේ 21 වෙනිදා සිදුවීමට පෙර බුද්ධ්‍යංශ වාර්තා මගහැරුපය ගැන හොයන්න. රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ උපදේශකවරයෙක් සහ ඔහුගේ මන්ත්‍රීවරයෙක් මේ වෙනකොට ත්‍රස්තවාදී පනත යටදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න පුළුවන්. එතුමගේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන නිදහස් කළා. මාගේ අමාත්‍යාංශ උපදේශක හැටියට මෞලවි කෙනෙක් නැහැ. ඒ නිසා මෞලවි කවුදරි අත්තනකට ගත්තා නම් ඒක අමූලික බොරුවක්. මාගේ සම්බන්ධිකන් ලේකම් අත්තනකට ගත්තා කියලා මේ චෝදනාවක් තියෙනවා මෙතුමත් දැන් කිව්වා. ඒක සම්පූර්ණම අසත්‍යයි. මම වාකීමෙන් මම කියන්න කැමති මතන. මගේ සහෝදරයාව අත්තනකට ගත්තා කියලා කියපක සම්පූර්ණම වැරදි. මම IGP ගෙන් ලියුමක් ගෙන ගත්තා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මාධ්‍ය මාෆියා අමුදාපත්තුමාට මම කවදාවත් බලපෑම් කරලා නැහැ. වාකීමෙන් මම කියන්න කැමති මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය ජේෂ්ඨ උපදේශක මහින්දුඩි මහත්මයා දුරකථනයෙන් කතා කරලා කිව්වා නොදන්නා පිරිසක් විසින් තමුන්ගේ ගෙදරට පැමිණි නොදන්නා පිරිසක් විසින් තමුන්ගේ පුතාව අරගෙන ගියා අත්තනකට අරගෙන ගියා දවස දෙකක් මම පොලිසියෙන් කිව්ලා ඇගුවා දෙහිවල පොලිසියෙන් කිව්ලා ඇගුවා පොලිසියෙන් කිව්වා ඒ මනුස්සයා නෑ ඒ පුතා නෑ කියලා ඒ නිසා පුළුවන් නම් හමුදාව එහෙම නැත්නම් නාවික හමුදාව හරි ඉන්නවද නැද්ද කියලා සොයා බලලා යා ඉන්නවද නැද්ද කියලා සොයලා කියන්න කියලා කිව්වා ඒකයි මම රුවන් විජේවර්ධන මහත්මයාට කතා කරා එතුමා කිව්වා පොලිසිය නැත්නම් අමුදාපතිගෙන් අහන්න අමුදා ගාව ඉන්නවද නැද්ද කියලා මනුෂකමට මම ඒ පුද්ගලයා ඉන්නවද නැද්ද කියලා විතරයි මම එකුවේ ඇර කවදාවත් ඒ පුද්ගලයාගේ නිදාස් කරන්න කියලා ඉල්ලීමක් කරුවන් නැහැ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා මෙච්චර විවාදයක් කරා පැය ගාණක් ගේනවද නැද්ද කියලා කරුණාකරලා මේ විවාදය දීලා ජනතාව තුල තියෙන සැකය ඉවත් කරන්න ෂේප කරලා නැහැ දින දාගන්න එක ඔබතුමාගේ වැඩ කටයුත්ත. තේරුම් කාරක සභාව පත්‍රන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කළා වාර්තා කරන්න. අපි නම් කළ තියෙන තේරුම් කාරක සභාවට පුළුවන් විශේෂයෙන්ම රිෂාඩ් බද්දීන් ඇමතුමා ඕන මන්ත්‍රීවරයෙක් හරි ඕන ආණ්ඩුකාරයෙක් ගැන හොයලා බලන්න. මං හිතන්නේ දැනටම දීලා තියෙන සංශෝධනයක් මේකට මේ පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙක් ගැන හොයලා බලන්න කියලා ඊට අමතරව ඕනනම් ආණ්ඩුකාරවරු ගැන හොයලා බලන්න කිසිම මේකක් නැහැ මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා නේ මේ මට විරුද්ධ විශ්වාසභංග යෝජනාව මූණ දුන්නා නම් මොකද්ද ප්‍රශ්නේ අනික්ව කරන්න